අපි ධර්මය හදාරණ අය හැටියට අහලා තියෙනවා තණ්හාව තමයි අපි මේ සංසාරික ගමනට හේතු වෙන කාරණේ කියලා. ඒ තණ්හාව ඇති වෙන එක ගැන අපි පටිච්චසමුප්පාදය ගැන දන්නේ නැතු හන්දා ස්පර්ශ ප්‍රත්‍ය වේදනාව ආදී කාරණා හින්දා බවත් අපි අහලා තියෙනවා. වගේම අපේ හිතලක් තියෙනවා. සූත්‍රය අරගෙන ගත්තාම පින්නතුනේ අරගෙන බලපුවාම බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන දේ ගැන ටිකක් තවත් නිර්වචනයක් දෙනවා. ඒක හරියට කිව්වොත් ප්‍රායෝගිකාර්ථයෙන් කියලා කියන්න පුළුවන්. කත්ත තණ්හා උපජ්ජමානා උපජ්ජති කියලා. කොහෙද තණ්හාව ඇති වෙන්නේ? තණ්හාව පවතින්නේ, තණ්හාව පිහිටන්නේ කියලා අහනවා. අනේ එතකොට තථාගතයන් වහන්සේගේම පිළිතුර වෙන්නේ යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති කියලා. යමෙකුගේ ලෝකයේ තුල යමෙකු සාදා ගන්නා සකස් කර ගන්නා තමන්ගේ ජීවිතයේ වටාවේ ඇති කර ගන්නා වූ වටපිටාව වපසරිය තුල යමක ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මන වඩන ස්වභාවයක් ඇද්ද, සැපයි කියන හිතා ගන්නා වූ ස්වභාවයක් ඇද්ද, අන්න එතනයි තණ්හාව හටගන්නේ කියලා කියනවා. පිය රූපං සාත රූපං ඉත්තේ සා තණ්හා උපජ්ජමානා උපජ්ජති.